අපිට තියෙනවා ලියන පොත් දෙකක් කලින් session එකේදී අපි විද්‍යුතය පාඩම කළේ දැන් කරන්න පුතේ අලුත් පාඩමක් ඒතන sessions දෙකේ පාඩම් දෙකක් කියන්නේ ලියන්න 12 පාඩම ජීවීන්ගේ ජීවන චක්‍ර අපි කොහොමත් පාඩම් ටික කරගෙන යන්නේ අපේ රටාවකට නේද පුතේ ගිය අවුරුද්දෙත් එහෙමනේ කළේ එකේ ඉඳන් 19 ට පිළිවෙලට කරන්න ඕන කියලා නීතියක් නැහැ සර් පිටුව කීයද මගේ 62 පිටුව පුතේ 62 63 බලන්න ඔයගොල්ලෝ කොහොමද කියලා මම පොඩක් පරණ පොතක් තියෙනවා 62 62 තමයි රූප ටිකක් නම් ඕනේ මට ඒක කියන්න බැරි වුණානේ කෙම්බොන්ගේ ජීවන චක්‍ර එවන් දින්න හරි මොනවා රූප සටහන් ටිකක් නම් ඔයා ගන්න ඕනේ කලින් සර ඒක කිව්වා සර ඒක ඔව් මං කිව්වා වගේ නම් පොඩි මතකයක් තියෙනවා ඒ වුණාට ඔයගොල්ලෝ එකතු කරන්නේ නැහැ නන්නේ ඒකනේ ප්‍රශ්න හැකි සෑම විටම ගන්න පුතේ මිහිර පත්‍රයේ විජය පත්‍රයේ හරි අපි පටන් ගත්ත ගමන්ම කියවීමක් දෙමු කාට හරි දෙවිනි මල්ලිටේම ගහන්න එපා පුතේ කමන්නේ හිටපුවා මේ යෂිකා පුතේ 62 පිටුවේ තද කළු වපුරෙන් ඡේදයක් තියෙනවා පුතේ අන්න ඒක කියවන්න මන්ට නිවියක උපතේ හරිය කාලය තුල පසු කරන විවිධ අභිවෝ අවස්ථා අනුපිළිවෙල එම ජීවියාගේ ජීවන චක්‍රයේ ලෙස අන්න හරි පරිච්ඡ තැන ඉඳන් එයාගේ ජීවිත කාලේ විවිධ අවස්ථා පහු කරනවා නම් ස්ටේජස් නේද විවිධ අවස්ථා පහු කරනවා නම් අන්න ඒකට කියනවා පුතේ මොකද්ද ජීවන චක්‍රයක් තේරුණාද අපි ලියමු සාමාන්‍ය දිනේ දාන්න ඕනේ ඒකත් වෙනම පොතක් ඉන්න දිනේ දාන්න ඕනේ विविध जीवन रटावान दक्वती विविध आई क्या न मतलब क्या है बुद्धि इधर दिया विविध जीवन रटावान दक्वती मुझे तो बुद्धि दीने के लिए मैं बुद्धि मांग किया है मम्मी बुद्धि दीने के बालागन किया ना मांग किया ना बुद्धि दीने के लिए आने ඇතම් ජීවීන්ට අවධානයෙන් අහගෙන ඉන්න. එදා රැස්වීමේදී තමල දාත්‍රාට කිව්වේ ඒක තමයි. දරුව අවධානයෙන් ඉන්න ඔය වොන්. සුවිශේෂී වූ ජීවන චක්‍ර පවති. පුතේ ඔය යෂිකා කියෝපු වාක්‍ය දිනව නේද ඒක වෙන පාඩකින් දැන් ලියන්න ටක් ගාලා ලියලා highlight box කරන්න හරි ලස්සනට ලියන්න
හරිද පුතේ ලියලි වලද ඔව් සර් කේක් වලට thank you දුන්නේ එකා එතකොට දැන් අනිත් ළමයින්ට ඒක ඇහෙන්න කියන්නේ අයියෝ ඉලිත් එහෙම බලමුකෝ ගාමේ කියලා මොනවද ගේන්නේ කියලා හරි මේ 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 62 පිටුවේ තියෙන රූප නම් කිසිම තේරුමක් නැහැ පුතේ ඒ දීලා තියෙන අපේ ජීවන චක්‍රය ගැන අවබෝධයක් දෙන්න අපි කෙලිම ජීවන චක්‍ර වලට මෙයන් පොතන බලන්නකො 63 පිටුවේ ලස්සන රූපයක් තියෙනවා අපි එක එක ගැන කතා කරනවා ගෙම්බෙක් ඉන්නවා එයා බිත්තර දානවා බිත්තර වලින් එනවා කවුද බිත්තර වලින් එන එක්කෙනාට කියන්නේ ඔන්න පරිසරය ගැන දන්න ළමයි ඉන්නවනම් තමයි වටින්නේ ඉස්කෙඩියා ඉස්කෙඩියා ඇඩ්පෝල් ඉස්කෙඩියා ඊළඟට මීයා ඉන්නවා මීයන්ගේ අම්මලා බිත්තර දානේ බබාලා දාම්බුවේ මාර්කස් බබාලා බබාලා දාම්බුවේ අන්නාරි ශිරපායින් ශිරපායින්ගේ බිත්තර දාන කීප දෙනෙක් ඉන්නව නේද අපි ගිනගත්තා නේද ඒක මීයාගේ අම්මා ඉන්නවා බබෙක් හම්බ වෙනවා බබා ලොකු වෙලා ආයි මීයේ බඩපත් කරපොත්තගේ අම්මා කෙනෙක් ඉන්නවා කරපොතු අම්මා කෙනෙක් එයා මොනවද දාන්න පුතේ බබාලා දාම්බෙන්නේ බිත්තර දාන්න බිත්තර බිත්තර කරපොතුගේ බිත්තර දකලා දිනවද කියන්නකෝ මට ඔව් නැහැ ආ දැකලා නැහැ මොකද කරන්නේ දැකලා තියෙනවා සර් හරි ඒ වෑන් එනවා කැරපොත්ත වගේම ස්වරූපයේ සයිද පොඩි එක්කනේ එයා පරිණත වෙලා කැරපොත්තගේ තත්ත්වයට එනවා ඊළඟට නම් දන්න කෙනෙක් ඉන්නේ මදුරුවා මදුරුවාගේ නෝන මොනවද පුතේ දාන්නේ බබාලා දම්බෙන්නේ බිත්තර බිත්තර ඒ බිත්තර කීටය එනවා කවුද කීටයෝ කීටය කීටය එනවා පුතේ පිලවා පිලවගෙන් පුතේ කවුද ආයි පරිණත මදුරුවා සෝම්බුන් මදුරුවා ගන්නකො ඒ හතර පැහැදිලිව හතර විදියක් නේද ඒ ජීවන චක්‍ර හතර පැහැදිලිව හතර විදියක් එහෙම මෙහා පැත්තේ තියෙනවා පුතේ 64 පිටුවේ ඒක බීජ පත්‍රී ශාකයක ද්විබීජ පත්‍රී ශාකයක ජීවන චක්‍ර වී ශාකේ වී කියන්නේ ඒක බීජ පත්‍ර කොස් කියලා කියන්නේ ද්විබීජ පත්‍ර ගොයම් ශාකේ බීජයකින් ගොයම් පැලේ හට ගන්න. කොස් ගෙඩියේ කොස් ඇටයකින් කොස් පැල හට ගන්න. හරි නේද? හරි. ඒව අලවන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ලියමු කෙලින්ම අනුමාත්‍රකාව. හරි. සතුන්ගේ ජීවන චක්‍ර කියලා. සතුන්ගේ ජීවන චක්‍ර. පොඩි වගුවක් එහෙම ගහන්න වෙනවනේ. සතුන්ගේ ජීවන චක්‍ර. දැන් පුතේ ඔය කැමරාව ඔන් කළේම අද සම්බන්ධ වෙනවනේ. දැන් ඕක ලබන සතිය වෙනකොට ටික ටික අඩු වෙන්න තියන්න එපා. ඒ ගුණාංගෙ දිගටම පවත්වගෙන යන්න. ඒ මයික් එක ඔන් කළා අවශ්‍යතාවයට හැම වෙලේම මයික් එක ඔන් කරන එක නේ මම කියන්නේ. කතා කරන එක ඒ ගුණාංග තියාගන්න පුතේ දිගටම. හරි? ලොකු පන්ති වලට යනකොට ටික ටික ගුණාංග පිළිහෙනවනේ දරුවෝ. ඒ හොඳ ගුණාංග තියාගන්න හැම. දෙපාර්ශවයකට මේ වෙලාවේ මමයි ඕගොල්ලෝ අතර යම් බැඳීමක් ඉන්නේ මේ පන්තිය කරගෙන යන්නේ. ඒ අපි දෙගොල්ලෝ අතර හොඳ අවබෝධයක් තිබ්බොත් හොඳ දෙයක් කරගන්න පුළුවන් පුතේ. හරි. හොඳ දේ තමයිද හොඳ රිසල්ට් එකක් දාන්නේ. මම නම් ඉතින් හැම වෙලේම රිසල්ට් එකකටත් වඩා බලාපොරොත්තු වෙන්නේ යහපත් ගුණාංග තියෙන දරුවෙක් අපෙන් ඉගෙනගෙන එළියට යනවා නම් හොඳයි කියන එක තමයි මම හැම වෙලේම හිතන්නේ. තේරුණාද? හරි. පුතේ සතුන්ගේ ජීවන චක්‍ර. මෙන්න බොලේ තියෙන වගුවක් පුරවන්න. වගුව ඇතුළට දාන්නලු වගුව ඇතුළට දාන්නලු කාවද සමනලයව මැඩියව කැරපොත්තව මතුරුවව මීයව මී හැබැයි වගුව දිග මදි පුතේ වගුව දිග මදි නේද බලන්නකො 64 පිටුවේ වගුවේ තියෙන රූල් දෙකයි හරි රූපීය වෙනසක් පෙන්වන සත්තුයි රූපීය වෙනසක් නොපෙන්වන සත්තුයි දාන්න කියලා හරි තේරුණාද වගුව ගහමුද ඉස්සෙල් එක පැත්තකට හතරක් වගේ හිටින්න වගුව ගහමුද පැන්සලෙන් අපි සාකච්ඡා කර කර එක පුරවමු. එහෙම හොඳයිද? කට්ටිය මොකද කියන්නේ? හොඳයි සර්. හරි. වගුව ගහන්නට අක් ගාලා පැන්සලෙන් කැමති නම් පාට දෙකක් ගියන්න දෙපැත්ත. එක පැත්තකට හතර ගාණි වගේ ඉන්න. අපි සාකච්ඡා කර කර පුරවන්නේ. අත කැඩනකන් ලියන්න තමයි තියෙන්නේ. මිනුදි මිස් වෙච්ච ටික ඕනනම් වීඩියෝස් ටික බලන්න පුතේ. වැරදියක් තිබ්බොත් කියලා දෙන්න. ඒ ටික ලියන්න එක පාටක උත්සාහයක් දරන්න එපා දැන් ඔයාලා තාම අමාරු නා මේ දරුවෝ දෙන්නේ මේක සරේ පන්තිය වගේ ලෙඩ වුණා අයිස්ක්‍රීම් කාලයි මේ ඊට පස්සේ මේ ඇලර්ජිස් වෙලා මිනුදි බල්ලෙක් කහපලා මේ
මෙයාට මේ ඉන්ජෙක්ෂන් ගන්න වෙලා අපිට හරි නෑ සර් පුතේ මට ඕගොල්ලෝ කියන්න සමනලයව දාන්නේ ඕගොල්ලෝ කොයි පැත්තටද කියන්න 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 වෙනසක් පෙන්වන පැත්තටද පෙන්වන්නේ නැති පැත්තටද පෙන්වන පැත්ත පෙන්වන පැත්තටද ඔක බය නැතුව දාන්නක බය නැතුව सर सर वागू अगे हुआ था पास से काली मुकुटली हुए नहीं नहीं थे नहीं 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 अबे नाल लाखों करा हरे सर मेडिया वादा ने कोई पैतृक बुते मेरे साथ पेन्नों ने पैतृक थे ना पेन्नों ने पेन्नों ने थी पैतृक पेन्नों ने थी पैतृक पेन्नों ने थी पैतृक था काउंटर बुते एक क्यों है मामे ඇයිද යන්නේ මැඩියා කෙනා නා බිත්තර දැම්මාම බිත්තර වලින් නැට්ටක් තියෙන මාළුවෙක් වගේ එකෙක් එන්නේ පුතේ නේද උට මොකක්ද කියුවේ ඉස්කෙඩියා ඔව් හරි එහෙනම් ඒකට යා පෙන්වන පැත්තටද පෙන්වන්නේ නැති පැත්තටද පෙන්වන පැත්තට දාන මැඩියා කැරපොත්ත කොහමද පුතේ मधुरुआने නෑ ඔය මේ මෙටාමෝපොසිස් කියන එක ලස්සන කාටුන් එකක් එහෙම තිබ්බා සමනලේව පොලිසියෙන් අල්ලලා එයාගේ අයිඩෙන්ටි එක චෙක් කරන එයාගේ අයිඩෙන්ටි එකේ රූපේ තියෙන මොනවද නෑ නෑ ඒක කාටුන් එකක් පුතේ ඒක වීඩියෝ බඳපු එකක් ඒ කියන්නේ මෙටාමෝපොසිස් කියන එක අවබෝධ කරවන්න හදපු එකක් ඒ කියන්නේ ඒ වගේ චිත්‍රමය වශයෙන් විද්‍යාව ගණිතය වගේ දේවල් අවබෝධ කරවන්න පුළුවන් එතකොට සමනලේගේ අයිඩෙන්ටි එක පෙන්වනකොට පුතේ සමනලයාගේ ඩෙන්ටි ඉන්නේ පණුවෙක්. දැන් එතකොට දැන් ඇත්තට මේකේ පණුවෙක් ඉන්න විදියක් නැහැ රූපේ වෙනස්නේ. එතකොට සමනලයා කියනවා මම පොඩි කාලේ ගත්ත ෆොටෝ එකක් කියලා. ඇත්තනේ ඉතින්? මම පොඩි කාලේ කවුරු වගේද ඉන්නේ පුතේ? පණුවෙක් වගේ. පණුවෙක් විදියට ඉන්නේ. දලබුවා නේද? අන්න ඒකයි කියන්නේ. හරි. ඒක හොඳයි. ඒක විද්‍යාත්මක චිත්‍රණයක් ඒක. පුතේ මීයා. මීයා වෙනසක් පෙන්වන්න පැත්තද පෙන්වන්න නැති පැත්තද? අහන්නකෝ අම්මෝ මම්බුනේ බිත්තරේකින්ද කියලා බිත්තරේකින් නෙමෙයි පුතේ හම්බෙලා තියෙන්නේ තේරුණාද මතක තියාගන්න හරි එතකොට පුතේ එහෙනම් යත් නොපෙන්වන පැත්තට ළමයි එන්නේ වගුවේ රූල් හතරක් ඇති වුණා නේද මං හිතපු විදියට ඇති වුණා සර් ඔව් එක පැත්තක් හතරක් පිරුණානේ නේද හරි මම පොඩි වගුව වහලා ගන්න පොඩි නෝට් එකක් ලියමුද हाँ सर मनोज ने कहा रिकॉर्डिंग नहीं करता मनोज ने अब मैसेज नहीं किया हाँ मैं मिलूं मैं अनुआ एटम जीवी जीवन चक्र विविध अवधि वलदी रूपीय वेनसक नोपेन्वन बावात रूपीय वेनसक नोपेन्वन बावात
ඇතම් ජීවීන් රූපීය වෙනසක් නොපෙන්වන බවත් ඇතම් ජීවීන් රූපීය වෙනසක් පෙන්වන බවත් පෙන්වන බවත් අපට නිගමනය කළ හැක मेदारिय हटपहाट पलनी चेदी की पुते मीया सतुन की तीय මියාවැනි සතුන් සුහුඹුල් ජීවියාට රූපීයව සමාන හා ප්‍රමාණයෙන් කුඩා සතෙකු ලෙස බිහිවේ. නමුත් සමහර සත්ත්ව කාණ්ඩ එසේ නොවේ. බිහිව පසු රූපීයව වෙනස් වර්ධන අවදි කිහිපයක් පසු කර සුහුඹුල් ජීවියෙකු බවට පත් වේ. ඔව් දැන් ඕගොල්ලෝ මම ඕගොල්ලෝ අම්මලා තාත්තලා ඔක්කොම පොඩි කාලේ ඉපදෙනකොට තොත්තබදෙක් වගේ තමයි. හැබැයි මේ මේ විදිහම නාය කටවල් ඇස් කන් එහෙම තියෙනව නේද? मिनुदी अंतर्गत पोष्य पदार्थ तरम प्रमाण बेवीन अतरमेदी वर्धन अवस्था मिम वर्धन अवस्था प्रधान कार्य वे हकीता आहार लागू සුහුඹු ලෙකු බවට පත්වීම එමගින්ම එමගින් එම ජීවීන්ගේ පැවැත්ම තහවුරු වේ. ඔව් අන්න බලන්නකෝ. දැන් ඒගොල්ලෝ බිත්තර මගින්නේ බෝ වෙන්නේ. ඒ බිත්තරය ඇතුලේ අවශ්‍ය තරම් පෝෂ්‍ය පදාර්ථ නැහැ. ඒකින්ද මොකද වෙලා තියෙන්නේ? මෙයා ජීවන චක්‍රයේ එක් එක් අවදිවලදී ඒගොල්ලෝගේ ස්වභාවය වෙනස් කරගන්නවා. දැන් ඒකෙදි ආහාර රටාවත් බලන්නකෝ. දැන් සමනලයා මොනවද පුතේ ආහාර විදිහට ගන්න? මල් වල පැණි මදු නේද? මල් වල පැණි. ඔව් ඒවා ආහාරයට ගන්න. හැබැයි එයාගේ අර තරුණ කාලේ එයා මොන එක්කෙනෙක්ද පුතේ අර පොලිසියට අයිඩෙන්ටිටි පෙන්නනකොට එයා මොන එක්කෙනෙක් කියලාද කිව්වේ? 90 දළඹු. එයා මොනවද කන්නේ කියන්නකෝ? කොළ 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 මාර දළඹුව කොළ කනවා පුතේ එක රැයට බලන්න කාලා ඉවර කළා නේද එනතෝක එයා? මාර කෑමක් කන්නේ ගහමුද? ඔව් බඩජාරි දළඹු ඉන්නවා පුතේ. බඩජාරි දළඹු. හරි. ඊළඟ පොඩි වාක්‍යයක් තියෙන එක මම කියවන්නම්. එලෙස ජීවීන්ගේ ජීවන චක්‍රේ විවිධ වර්ධන අවදි වලදී විවිධ පරිසර වලට ආහාර වලට අනුවර්තනය වීම මගින් පැවැත්ම තහවුරු කරගනි. බලන්නකෝ. එයා එක කාලෙකදී කොළ කෑවා. දැන් මල් පැණි මදු පත යැපෙනවා. ගෙම්බා එයා පුතේ ඉස්ගෙඩිය කාලේ ටැඩ්පෝල් වෙලා ඉන්න කාලේ එයා මොනවද කන්නේ? DSL DSL ශාකටව. ඔව් ශාකටව.
එයා සාකපක්ෂකයි නේද ගෙම්බ ලොකු උනාට පස්සේ කොහොමද කන්නේ පුතේ මොනවද කෘමි කෘමි සතුන් ඔව් මේ දිව දික් කරගෙන දිව ගාලා මෙහෙම දික් ඔව් කියන්නේ පුතේ ඉගයි හා එතකොට කෘමි කෘමි යකද්දි මම දැක පුතේ තියෙන කෘමි භක්ෂක කියන කෘමි භක්ෂක කියන එක කෘමි භක්ෂක ඉන්සෙක්ටිවෝරා ඉන්සෙක්ටිවෝරා කෘමීන්ව කන්නේ පුතේ යා මේම යාට තියෙන ඇල්නසුරු ඇදෙනසුරු දිවක් ඒ දිව මෙහෙම ගල දික්කල මෙහෙම ඇදලා ගන්න ඩොක් ගාල තේරුණා බලන්න ආහාර අනුවර්තන නේද පොඩි කාලේ හොඳට කොළ ජාති කකා ඉඳලා ලොකු වුණාම නරක් වෙලා පුතේ මං හිතන්නේ හරි සර් ඔව් කියන්න පුතේ රෑ 10 මාරට රූපවාහිනී ඒ වගේ සත්තු ගැන මේ තොරතුරු කියන ලස්සන වැඩසටහනක් යනවා නේද මට ඒක නම නම් මතක නෑ මොකද්ද පුතේ මතක නැස නම නෑ හැබැයි පෙන්වන ඒ වැදගත් සුභාධාරය ඈ මොකද සුභාධාරයද කියන්නේ ඔය කියන්නේ නෑනේ ඒ කියන්නේ සිකුරාදා ඒක එක දවසයි නෑන්නේ ආදස ඒ සිකුරාදා රෑ යන එකක් තියෙන ඒ නමේ විදියටද කොහෙද නේ සිකුරාදා නැස හතමාට අන්න ඒ වගේ වැඩසටහන් හරි වටනවා පුතේ පන්ති කට් කරලා හරි කමන්නේ ඒවා බලන්න පුතේ කමන්නේ නැහැ පන්තියට ඉන්නේ උනාට මේ ඊළඟ එක කියන්නේ කවුද දන්නවද නවෝද්‍යද නවෝද්‍ය ඊළඟ ඡේද කියන්න පුතේ මිනිසාගේ ජීවන චක්‍රයේද නැද්ද මිනිසාගේ ජීවන චක්‍රය එක නේද සර් ඔව් ඒක තමයි පුතේ සග්ගල කියන්නේ මිනිසාගේ ජීවන චක්‍රයේද විවිධ වර්ධන අවදි ඇත මෙලවට බිහිවන ලන්දරුවා රූපීයව බොහෝ දුරට පරිණත මිනිසාට සමාන වේ ලන්දරුවා පසුව ළමා හා තරුණ අවදි ගත කර පරිණත මිනිසෙකු බවට පත් වේ නමුත් මෙම සෑම වර්ධන අවදියකම බාහිර රූපාකාරයේ මූලික වෙනස්කම් නැමෙත ඔව් ඉතින් නේද ඈ රව දැන් මගේ බබා කාලේ කොට එක බැලුවොත් රැවුලේම නැහැ හැබැයි ඉතින් තොත්ත බබා වගේ හිටියට මේ වගේම තමයි ඕගොල්ලොන්ගෙත් එහෙම තමයි පුතේ නේද දත් එහෙම නැහැ ඒ කාලේ දැන් දත් එහෙම ඇවිල්ලා නේද පුතේ ඈ දත් නැහැනේ ලොම්බ ලොම්බක් නේද තියෙන්නේ පුතේ දැන් ආහලා බලන්න ආම ඕගොල්ලෝ දන්නේ නැත්නම් ආන්න පොඩි බබාලගේ දත් නැහැනේ පුතේ ඉපදෙනකොට දත් තියෙනවද නැහැ ඔව් චූටි බබාලව දැකලා නැද්ද දැකලා තියෙනවා ඔව් ඒගොල්ලෝගේ ලොම්බක් තියෙන්නේ දත් දෙනකොට එහෙම අර හපනවා නේද පුතේ හැම එකක්ම හරි අපි එහෙනම් ওই ටික පොඩ්ඩක් ලියමුද හරි ලෑස්ති ඡේදයක් වගේ ඡේද වගේ ලියන්න තියෙන්නේ සාමාන්‍ය පාඩේ ලියමු සර් ඔව් ආන්න පුතේ සර් මේ තියෙන්නේ පේනවද ඔව් කවුද කෝපෙන්නේ පොඩින් නැ පොඩක් ඉන්න අදාන් පෙන්නන්න කො ආයෝ ඔයාද පුතේ මේ තියෙන්නේ සර් ඒ ඔයා නේද බලන්න ලොම්බ කපාප ඉන්නේ එකතර ඇඟිල්ල කටේ දාගෙන අපනව පුතේ අන්න හැමෝටම ඔය වගේ මතක යන්නේ නැති තේරුණා හරි ලියමු මෙහෙම මෙමලිය බිත්තරයකින් බිහිවන සතුන්ට එම බිත්තරය තුල එම බිත්තරය තුල පෝෂණ තත්වයන් ප්‍රමාණවත් නොවන නිසා
पोषण तत्व प्रमाणवर्धन निशा ओन एक एक अवधि वलदी एक एक अवधि वलदी विविध पोषण रटावन विविध पोषण रटावन दक्वती आप मिंदुर देखा था बुद्धे देखा था ओ सर देखा ग्रुप पे कर मिंदुर याद था मैं बैलवा देख बानो बैलवा सर अरे अरे आलू चेंज कर दिया देखा सर जीवन चक्रे विविध अवधि वाला दी जीवन चक्र विविध अवधि वलदी विविध आहार रटावन हा विविध आहार रटावन हा विविध हसरीम रटावन दाक्वती हसरीम रटावन दाक्वती पुते बालन को है मैं मिनिसा के जीवन चक्र का रूपे अधीरा दिया तो तब अबे किन्ना यार उत्तरापेंड में तो तब अबा है मैंने में ये ने उत्तरापेंड में पुते पालवनी आस्था तो तब अबे किन्ने में ने देवनी आस्था और लागे किन्ने को आगे ने ඊළඟට ඔන්න හතරවෙනි එක. ඕගොල්ලෝ ඉන්නේ කොයි එකේ වගේද දන්නේ නැහනේ. පස්වෙනි එක. ඔව් ඕගොල්ලෝ දැන් ඉන්නේ පස්වෙනි එකේ වගේ. 6 ඊළඟට ඉතින් 7 8 ඒ වගේ ගිහිල්ලා මරණයටපත් වෙන්නේ නේද? අපි ලියමුද? අලුත් ඡේදයකට ගිහින්. මිනිසා तम जीवन चक्रे विविध स्वरूप जीवन चक्रे विविध स्वरूप आगे लिया बुद्धि विविध स्वरूप बीवन लदरुआ रूपीय व बहुत दूर टा रूपीय व बहुत दूर टा परिणत मिनिसार समान वे परिणत मिनिसार समान वे लमावधिया
ළමාවදිය තරුණාවදිය පසුකර ළමාවදිය තරුණාවදිය පසුකර පරිණත මිනිසෙකු බවට පත්වේ පරිණත මිනිසෙකු බවට පත්වේ පුතේ 12.3 රූපේ අලෝමකු 12.3 රූපේ අලෝම ඒකම් පුතේ දැන් තාමත් රූප හොයාගන්න බැරි වෙච්ච යට තව කල් තියෙනවා පුතේ ඔය සමනලයේගේ රූපය ජීවන චක්‍ර පිටින් රූප දිනනවා නම් හොඳයි කීටයෝන්ගේ පිලවුන්ගේ කොළොන්ගේ බිත්තරවල ගෙම්බගේ ආගේ බිත්තරවල ඊට පස්සේ පුතේ ඉස්කෙඩියගේ ආ පුතේ 12.3 කීයද මගේ 12.3 මගේ රූපේන අර තොත්ත බබා වැඩි හිටිය බවට පත් වෙන 12.3 නේද ළමයි ඔව් සර් හරි ඔව් සර් එතකොට පුතේ ඕගොල්ලෝ රූප හොයාගත්තේ නැති අය එහෙම ඉන්නවා නම් පුතේ රූප හොයාගන්න උත්සාහ කරන්න කැරපොත්තගේ මොනවා හරි මේ වැඩි එහෙම ඇවිදලා නෙමෙයි ඕ මම මේ පොත් පත්තර අරන් කියවනවා නම් මම නිතරම කියන දා මිහිර පත්‍රයේ විජය පත්‍රයේ පුළුවන් නම් ගන්න මට මිහිර පත්‍රයේ විජය පත්‍රෙන් කීයක්වත් හම්බෙන්නේ නැහැ තේරුණාද මේ එහෙම ප්‍රොමෝෂන් ගන්න නෙමෙයි කරන්නේ දැනුම වැඩි කර ගන්න හරි තව 11 වස 10 වසකට වගේ ගියම් විදුසර පත්‍රෙත් ගන්න බලන්න විදුසර කියන්නේ විද්‍යාව ගණිතයේ පැත්තට විශාල සහයෝගයක් දෙන පත්‍රයක් හරි එතකොට මේ රූප එකතු කරලා තියාගන්න මේ රූපේ හලවන්න ඉඩ තියන්න අපි එහෙනම් මේ අද දවසේ වැඩ කටයුතු එතනින් ඉවර කරමු මට පොඩි මීටින් එකක් තියෙනවා ඒකින්ද මම මේක මම ඉවර කරන්න හැමෝම ඉදින් පරිස්සමින් ඉන්න ඕනේ පුතේ පාඩම් කරන්න දැන් දෙවෙනි වාර ටෙස්ට් එක ළඟදිම තියෙනවා සති දෙකක් වගේ කල් තියලා කියන්නේ වැඩි කල් කියන්නේ සතියක් වගේ කල් තියලා කියන්නේ මොකද පළවෙනි පාඩම් පහ පාඩම් කරලා ඉවරයිනේ තව පහක් නේ පාඩම් කරන් තියෙන්නේ 10ක් වෙනකම් පාඩම් කරන් ටෙස්ට් එක තියෙනවා හොඳ ලකුණු ප්‍රමාණයක් ගණී කියලා මම බලාපොරොත්තු වෙනවා එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න පුතේ ආයුබෝවන් බුදු සරණයි I want sir. I want sir. I want sir. I want sir. I want sir.